හර්ෂණී වෙති. මම අද හදන්න යන්නේ meatball බතක්. මුලින්ම මේ තියෙන බත මම උයාගත්තු බත. ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙනවා රම්පේ, කරපිංචා, අවුමිරිස්, සුදු ලුණු, කුරුඳු පොත්තක්, ලුණු පොඩි ගෙඩියක් මේ තියෙන්නේ සාමාන්‍ය පොඩි ගෙඩියක්, කැරට්, ලීස්. මේ තියෙන්නේ මම හදන්න යන්නේ මෙන්න මේ භාජනේ. මේ වගේ ඇටිලි එක මම හදන්න යන්නේ. අපි ඉස්සලා මුලින්ම මේ ඇටිලිය ලිපේ තියාගනිමු. ඇටිලිය පොඩ්ඩක් ලිපෙන් තියාගෙන රත් වුණාට පස්සේ බටර් ටිකක් දාගන්නවා මුලින්ම. ඔයාලට බටර් එකට මාගරින් ඕන දෙයක් දාගන්න පුළුවන්. ඊස්සම පොල්ටේ චුට්ටකුත් දාගන්නවා. පරෝණ බටර් විතරක් දාගන්නත් පුළුවන් පොල්තල් විතරක් දාගන්නත් පුළුවන් මේක චුට්ටක් කොහම තරත් වෙනකන් මේ තියන්න ඕන අපි මුලින්ම දාගන්නෝ මීට් බෝල් ටික මීට් බෝල් ටික චුට්ටක් අර තෙලෙ මේ වෙන ඕන නිසා මම දාගන්න මුලින්ම මීට් බෝල් ටික මේක විනාඩි 2ක් 3ක් විතර ඔහොම මේ තෙල් එකේ චුට්ටක් වැඩෙන්න ආරෙන්න දවල්ට පේනවා මෙන්න මේ වගේ චුට්ටක් මේ යන්තම් බැදීගෙන මේ මීට් බෝල් එක මෙන්න මේ ගන්නට බැදීගෙන එනකොට මම දාගන්න මේකට සුදු ලුණු. ලුණු කරපිංචා රම්පේ. අවමිරිස්. සල්ල චුට්ටක් අලං කරගන්න. ගින්දර පොඩ්ඩක් අඩුවෙන් තියාගන්න නැත්තම් කර වෙනවා මම මේකට දාගන්නවා ලුණු ටික මම මේ ලුණු ගෙඩියම දාගන්නවා සාමාන්‍ය ගෙඩියක් ලොකු ගෙඩියක් නෙමෙයි සාමාන්‍ය වලට තේනවානේ ඔයගොල්ලෝ ගෙදර කන කට්ටිය ප්‍රමාණය අනුව ඔයගොල්ලන්ට තේනවනේ පහේ දාගන්න ඊට පස්සේ මම චුට්ටක් දාගන්න කැරි මිරිස් චුට්ටක් ගොඩක් මේ ටිකක් දාගන්න ඊට පස්සේ මම දාගන්න මිරිස් කුඩු මේ තෙලෙන් චුට්ටක් අර මේ තෙල් අතරට පොඩ්ඩක් දාගන්න බැදෙන්න තෙල් මිරිස් චුට්ට බැදෙන්න තෙල් වලින් තුන පහක් දාගන්නවා මං කහ චුට්ටකුත් දාගන්නවා ඒ වගේම ගම්බිරිස් කුඩුත් දාගන්නවා දාලා හොඳට කලවම් කරගන්න ඔක එහෙම මේ වෙන අතරේ මං දාගන්නවා කැරට් ටික ටික දාලා පොඩ්ඩක් කලවම් කරගන්න. ඔයාලට ඕන නම් සෝස් ටිකකුත් මේකට දාගත්ත හැකි. සෝස් දාගත්ත හැකි. ඔයාලට පොල් කිරි ඕන නම් පොල් කිරි මිටක් විතර දාගත්ත හැකි. නැත්තම් මේ වතුර චුට්ටක් හරි දාගන්න. නිකන් අඩි අල්ලනවා වගේ. මේ කැරට් ටික චුට්ටක් තැම්බුණාට පස්සේ කියන්නේ තෙලින් පොඩ්ඩක් මේ වුණාට පස්සේ තමයි වතුර චුට්ටක් දාගන්නේ ගොඩ නෙමෙයි යන්තම් වගේ දාගන්න මම නම් දාගන්න වතුර චුට්ටක් මම ඊට කලින් වතුර දාන කලින් මම දාගන්න ලුණු ටික බලකේ රස අනුව දාගන්න ලුණු
මේකට දැන් දාන චුට්ටක් වතුර ටිකක් ගොඩ නෙමෙයි අන්තන් දාගන්න. ඔයාලට තක්කාලි දාගන්න පුළුවන්. මම නම් සෝස් ටිකක් දාන්නේ. මම කොහොමද සෝස් දාගන්න පුළුවන්? මම දාන්නේ මිරිස් සෝස්. ඔයාලට ඕන සෝස් එකක් දාගත්ත හැකි. මම මේක චුට්ටක් මේ තියෙනවා මෙහෙම චුට්ටක් මේ මීට් බෝල් එක තව පොඩ්ඩක් තැම්මෙන්න ඕන අපි ටිකයි බාගට වගේ බෙදෙන්න නැගත්තේ මේක මම මෙහෙම චුට්ටක් මෙන් තියලා චුට්ටක් වහලා මේ මම පොඩ්ඩක් වහලා තියෙනවා චුට්ට මේක තැම්මෙන්න මේ මීට් බෝල් එක මේ වෙන තව පොඩ්ඩක් දැන් මම මේක අරිනවා ඇරලා බලනවා දැන් මේක දැන් පොඩ්ඩක් මීට් බෝල් එක මේ වෙලා තියෙන්නේ හොඳට තැම්බිලා තියෙන්නේ මේ බලන්න මීට් බෝල් එක තැම්බිලා තියෙන දැන් මම මේකට දාගන්නවා බත් එකපාර දාගන්න යන එපා හිමින් සැරේ ටික 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 දාගන්න මම බත් එකට බටර් ටිකක් දාගත්තා ඕගොල්ලොන්ට බටර් හරි තෙල් හරි පොල් තෙල් ටිකක් හරි දාගන්න බුරියානි එකක් වගේ බුරියානි එකක් වගේ තමයි අපි අර මස් එනකොට දැම්මේ මීට් බෝල් කලවම් කරගන්න. දැන් මේක කලවම් කරලා ඉවර වෙලා දාගන්න මේතෙන්ට අර මං කව ලීස් දානවා කියලා. ලීස් ටිකක් දාගන්න. මගේ මම කපපු මේ අවුම් ලීස් ටිකුත් ඉතුරු නම් මං ඒ ටිකක් දාගන්නවා. කැරි දෙක තුනකුත් තියෙන මම එකක් දාගත්තා. දාලා මම පොඩ්ඩක් කලවම් කරන්න. කලම් කල චුට්ටක් ලුණු ඇද්ද මදිද කියලා කාලා බලන්න ඕලා. මේක ඔයාලත් හදලා බලලා කාලා මට කමෙන්ට් එකක් දාන්න. මේක දැන් අපි ලිප ඕෆ් කරලා බාගමු. මෙන්න මේ විදිහේ තමයි බත් එක හදාගන්නේ. මේ තියෙන හදපු බත මම මේක දැන් පිඟානකට දානවා. ඔයාලත් මේ වගේ බතක් හදලා කාලා බලන්න රස කොහොමද කියලා. කමෙන්ට් එකක් දාන්න ඔගොල්ලෝ හදලා බලලා කාලා බලලා කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න. ෂෙයා කරන්න. මේකට මං හොදි කිසි දෙයක් හැදුවේ නෑ. මේක නිකන් වුණත් කත හැකි. කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාලට සුබ දවසක් මේ වගේ රස බත් එකක් හදලා ඔගොලු කාලා බලලා කියන්න මේක රසමලස බත් එකක් මේක මේ වීඩියෝ හැම කෙනේටම බලන්න ෂෙයා කරන්න බලන හැමෝමත් මේක කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න ඔයාලට සුබ දවසක්